ආයු බොහෝ වේවා. අද සමාජයේ දෙස බැලුවහම සමගියෙන් සතුටින් එකමුතුව ඉන්න පවුලක් හොයා ගන්නට බෑ. ඉරිසියාව, වෛරය, තණ්හාව හේතු කොටගෙන එක මව් කුසින් ඉපදුනත් වාද, බේද, ආරවුල් වලින් සහෝදර බැඳීම් විනාශ වෙලා ගිහිල්ලා. කරන්දෙනිය ප්‍රදේශයේ හරිම ලස්සන සහෝදර බැඳීමක් තියෙන පවුලක් ගැන අපට දැනගන්න ලැබුණා. දැනට විදේශගත වෙලා සිටින බේබි නෝනා පවුලේ ඔබේ ආදරණීය ලොකු අම්මා. තමන්ගේ ඥාති මිතුරන්, සහෝදර සහෝදරියන් ගැන බොහොම ප්‍රශංසා සහගතව වර්ණනා කරා. සහෝදරියන්ගෙන් සහෝදරයන්ගෙන් ලැබෙන්නා වූ ආදරණීයත්වයට ප්‍රති ආදරයක් වටිනාකමක් එකතු කරන්නට මේ බිරිඳු ගායනාව මා ඔබට තිළිණ කරනවා. තමන්ගේ මව් දෙමව්පියන්ගේ මේ එකමුතුව දිහා බලලා බාල පරම්පරාවටත් අනාගතයේ සහෝදරකම් නොමිදෙන අයුරින් එකමුතුව සතුටු වෙන්නට ජීවත් වෙන්නට අපි ආරාධනා කරනවා. අම්මාගෙන් කිරිබේවත් ගිලට ගෙල බදා නැහැ සහෝදර කමක් බැලුවම කොතැනවත් මෙදා හොඳ කතාවක් කියමි දෙසවන් දුන්නොතින් හොදා රත්තරං බැඳීමක් හමුනි කලකට පසුදා මුදේ සැඩ රැලි මැද ගොඩට පීනා බස් දරු පැට උන් කරේ තියන් මව්පියෝ දෙන්නා මිල මුදල් නැතත් සතුටින් සිටි හැකි මග පෙන්නා ඇස් පියාගත් ඒඩින් සහ මවුලින් දෙන්නා ගෙන්නොලද සෙනෙහස අත් තම්මගේ ගාවයි පෞතාත්තතුන් වේලම කුසගිනි පිරවයි ඉස්සරත් තිබුණ විදිහට අපි බෙදාන කෑවයි අද උනත් නේක වෙනසක් නැහැ ගතිය එසේමයි පස් දෙනයි පවුලයක් කළා මල්ලිලා සේරම නංගිලාගෙනුත් දෙනුනා සොයුරු හැඟීමම ඔය කාගෙත් ලොකු අම්මා මහ ගෙදර ආවම සඳ පෑයුවා වගේ තරු පිරිවරා හසෙම දුකකට වාගෙම සතුටෙදි පවුලේ පස් දෙනා රන්දම්කට මුතු ඇමුණුවා වාගෙම දිදුලුනා රතු නැන්දේ කිය කිය දරුණු ගුරුත් වට වුණා මේ වගේ පවුලක ඉපදීමත් සසර වාසනා
වතු කිටිගේ දොර හරක බානවලට කුල කියා තස්නාව වැඩි කමින් නැතම කුසි පිරිගෙට ගියා මට මදි මදි නොව සිතුවම ඇති යයි කියා ඔබ හිතනවාට වැඩි සතුටක් නැතේ ඔබ සොයා දරු පැටවුනේ බලා සමගිව සිටීමේ සතුට පොඩි පරම්පරාවත් අත්වැල් බඳින්න එකට අභියෝගවලට මුහුණ දෙන්න එකාමෙන් සිට ලොකු අම්මාගේ ඒක තමයි අන්තිම සතුට ආඩම්බර විය හැක බැලුවම ඔබට ඔබ දෙස සොහොයුරු සොහොයුරි අන්විලසින් පපා මදහස කල්පය පවතින තුරා එකට ඉන්න හැකි ලෙස පවුලේ සැමටම වේවා තෙරුවනේ අනුහස